මෙරට යුද ගැටුම් පැවති කාල සීමාවේ ජන සංහාරයක් සිදු වූයේ යයි කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා විකෘති කරුණු මත පදනම් වී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වන අනවශ්‍ය අවධානය නවතා දමන ලෙසද ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ සම්පූර්ණ නිවේදනය මෙසේයි උපුටා ගැනීමයි මාධ්‍ය නිවේදනය කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කළ පදනම් විරහිත චෝදනා ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවති සමයේ සිදු වූ ජන සංහාරය පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ මැතිතුමා 2023 මැයි මාස 18 වෙනි දින සිදු කළ සාවද්‍ය ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි රටක ප්‍රමුඛ පෙළේ නායකයෙකු මෙවැනි වගකීම් විරහිත සහ පක්ෂග්‍රාහී ප්‍රකාශයන් සිදු කිරීම හේතුවෙන් සාමය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට කැනඩාව සහ ශ්‍රී ලංකාව තුළ අසමගිය සහ වෛරය ව්‍යාප්ත වේ වෛරී සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව පත් කිරීමෙන් වළකින ලෙසත් විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතා දමන ලෙසත් ශ්‍රී ලංකාව කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටි මෙම ක්‍රියාව ලොව පුරා මානව හිමිකම් සුරකිමු යනුවෙන් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සිදු කර ඇති අරමුණට පටහැනි වේ කැනඩාව තුළ තම පැවැත්ම තහවුරු කර ගැනීමේ අරමුණෙන් සාවද්‍ය තොරතුරු පතුරුවා හරිමින් ව්‍යාජ වෛරයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන දේශපාලනීකරණයට ලක් වූ ශ්‍රී ලංකා විරෝධී කොට්ටාස ජන සංහාරය පිළිබඳව හිතාමතා නිර්මාණය කර ඇති මෙම පදනම් විරහිත ප්‍රකාශය ශ්‍රී ලංකාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි සමාජ මාධ්‍ය වේදිකා ඇතුළුව විවිධාකාරයෙන් පළවන දුස්තරතුරු හරහා ඉස්මතු වන අන්තරායන්ට එරෙහිව මුළු ලොවම සටන් කරන මොහොතක මෙවැනි ක්‍රියාමාර්ගවලට එළඹීමෙන් වළකින ලෙස අප ඉල්ලා සිටිමු දශක 3කට අධික කාලයක් මුළුල්ලේ ලොව කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් වන LTTE සංවිධානය මෙහෙවූ කුරිරු ත්‍රස්තවාදයේ හේතුවෙන් මෙරට සෑම ප්‍රදේශයකම විසූ දමිළ මුස්ලිම් සිංහල යන සියලු ජන කොටස් පීඩාවට ලක්විය මෙකී සියලුම ජන කොට්ටාසවලට ජීවනාලිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් කෙරිණි ශ්‍රී ලංකාවේ සහ විදේශීය නායකයන් මෙන්ම මධ්‍යස්ථ දමිළ නායකයන්ද LTTE සංවිධානය විසින් මිලේච්ච ලෙස ඝාතනය කරන ලදී මෙම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම හේතුවෙන් මෙරට ආරක්ෂාව සහ ස්ථාවරත්වය ගොඩනැගීමට අවස්ථාව උදා විය කැනඩාව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක LTTE සංවිධානය තවදුරටත් තහනම් කර ඇත මෙරට ස්වෛරීභාවය ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික රණවිරුවන් රැසක් ඝාතනයට ලක් වූ අතර තවත් බොහෝ දෙනෙකු ආබාධිත තත්ත්වයට පත් විය ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර හරවත් සහ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ප්‍රජාව හරහා දෙරටේ සම්බන්ධතා ශක්තිමත් වී ඇත කැනඩාවේ සහ විදේශ රටවල ප්‍රජාවන් ද්‍රවීකරණයට ලක් නොවන පරිදි මෙම වේදිකාව භාවිතා කරන ලෙසත් මිනිසුන් අතර මිත්‍රත්වයේ සහ සහජීවනයේ බැඳීම් නිර්මාණය කිරීමට දායක වන ලෙසත් අප කැනේඩියානු රජයෙන් සහ එහි නායකයන්ගෙන් ඉල්ලා සිටිමු